ඇත්තටම අපි දැන් අපේ සමාජ ජාලා ගිණුම් භාවිතා කරද්දී Facebook වගේ Instagram වගේ accounts පාවිච්චි කරද්දී අපි අපේ පින්තූර upload කරද්දී අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. අපි මේ upload කරන පින්තූරය තවත් කෙනෙක්ට ගන්න පුළුවන්. ඒ හින්දා ඒවා තවත් කෙනෙක්ට නොගත හැකි ආකාරයට ඔබ දැනගත යුතුයි ඔබගේ ඡායාරූප සුරක්ෂිත කරලා පල කරන්න. ඉතින් සෑම ඡායාරූපයක්ම අන්තර්ජාලයට ගියාට පසු නැවත ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මොකද තව කෙනෙක් ඒක සේව් කරගත්තොත් එයාට පුළුවන් අපි ඉවත් කරත් ඊට පස්සේ ඒ ඡායාරූප භාවිතා කරන්න. With Sulo, our sponsors, our venue partner, Common Coffee Shop, Hair and Makeup, Headmasters, Clothing, GFlock, our camera partner, Camera Hub, Be Tuned to Daily Mirror Online and Lankadeepa Online. Samajiya Prashna, Jeevithaye Thiyena Prashna, Naththam Deshapalaniya Prashna, Daruwan Sambandha Prashna, Kaanthawan Pilibandha Prashna. නමුත් අපි විසඳුම් හොයන්නට මැලි වෙනවා. අපි ජාතියක් විදියට කැමති අපේ සමාජ ජාලවලදී රටේ තියෙන ප්‍රශ්න ගැන කතා කර. හැබැයි ඒවට විසඳුම් ලබා දෙන්නට අපි උත්සාහ කරන්නේ නැහැ. අද වැඩසටහන මං හිතුවා පොඩි වෙනසක් කරන්න. අපි දැන් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ වැඩි කාලයක් යොමු කරන්නේ ඉන්ටර්නෙට් එක සමග හා සමාජ ජාල සමග. නමුත් ඒකෙදි අපිට වෙන ඍණාත්මක දේවල් පිළිබඳව අපි සමාජ මාධ්‍යවලදී කතා කරනවා වෙනුවට අපි කරන්නේ කාට හරි බැනවැදීමක්. ඉතින් අපි බලමු මේ නීතිය පිළිබඳව මොනවද කියලා තියෙන්නේ මේ සමාජ මාධ්‍යවලදී අපිට ඇතිවෙනා වූ ප්‍රශ්න පිළිබඳව. ඒකට හොඳම කෙනාව මම අද ප්ලේන්ටි විත් සුලෝ එකට ආරාධනා කරා. එස් මං හිතනවා අපිට යම්කිසි උදව්වක් කරයි අපි කොහොමද මේ සමාජ මාධ්‍ය ඒ වගේම අන්තර්ජාලය පිළිබඳව ඇති වී තිබෙන මේ ප්‍රශ්නවලට කොහොමද නීතිමය පිහිට පතන්න උත්සාහ කරනවා නම් ඒක සඳහා කොහොමද යොමු වෙන්න ඕනේ කියලා. ඇය නීතිඥ චන්දිමා අරුමපෙරුම කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිවේදිනිය. ඇය තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි කාන්තා නීතිඥවරිය පොලිසියේ ඉන්න. ඇය ඇත්තටම ඇය පරිගණක අපරාධ විමර්ශනාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. ඒ කියන්නේ CID එකේ සයිබර් ක්‍රයිම් වල OIC කියලා කිව්වොත් ඒක හරි. මම ඇයට තමයි අද ආරාධනා කළේ. චන්දිමා මම ගොඩක් මිස්තුති වෙනවා ආවට. මම හිතනවා මට අවසරයක් තියෙනවා ඔබට චන්දිමා කියලා කතා කරන්න. අපි මෙහෙම කළොත් චන්දිමා මම ඇහුවොත් ඔබව හඳුන්වා දෙනවනම් ඔබ කොහොමද හඳුන්වා දෙන්නේ? ඒ කියන්නේ අර පාසලේ සිටම මේ CID එනකන් ගමන ගැන පොඩ්ඩක් කතා කරමු. මම කොළඹ ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. පාසල් යන අවධියේ මම ඇත්තටම ගොඩක් ස්පෝර්ට්ස් වලට ක්‍රියාකාරී සිසුවියක් විදියට තමයි පාසලේ හැසුරුනේ. මම ක්‍රීඩා නායිකාව වශයෙන් කටයුතු කරා. ඊට අමතරව ඊට පස්සේ පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට හිටියා. ඉතින් අපි මේ කටයුතු කරද්දී අපි ගොඩක් මේ පොලිසිය සමගත් කටයුතු කරනවා. ඉතින් එහෙම ඉන්නද්දී මම ඒ ලෙවල්ස් කරලා මම වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඒ ලෙවල් කරනවා. ඊට පස්සේ රිසල්ට්ස් ඇවිල්ලා ගෙදර ඉන්නද්දී අවුරුදු 20 විතර අපේ මාමා කියනවා මෙහෙම පොලිසියට ෆස්ට් බැච් එකක් ගන්නවා කාන්තා උප පොලිස් පරීක්ෂකවරයන් කියලා. ඊට පස්සේ මමත් ඕක දකිනවා මේ පත්තරේ තියෙනවා ගැසට් කරලා. ඒ අනුව මටත් ආසාවක් ඇති වෙනවා ඔයකට ඇප්ලිකේෂන් එකක් දාන්න ඕන කියලා. ඒ අනුව මම ඇප්ලයි කරනවා. ඉතින් ඒක උඩ තීරණය වෙනවා. ඉතින් මම මගේ ගමන පොලිසියට තේරීපත් වෙලා ඊට පස්සේ පොලිසිය පුහුණු කාලය අවසන් කරලා පුහුණු කාලේ ඉන්නද්දී තමයි CID එකට මට ආරාධනාව ලැබෙන. ඒ කියන්නේ අපි ඉන්ටර්වියු එකට ෆේස් කරනවා. එක එක ඩිවිෂන්ස් වලින් ඇවිල්ලා ඉන්න නිලධාරීන්ව තෝරගන්නවා තමන්ගේ ඩිවිෂන් එකට ගැලපෙන අය කවුද කියලා. ඒ අනුව එයාලා හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා CID එක ගැන. ඇත්තටම ආස හිතෙනවා එතකොට CID එකට යන්න ඕන කියලා. පොඩි කාලේ ඉඳන්ම මගේ ආසාවක් තිබුණා රහස් පරීක්ෂකවරියක් වෙන්න කියලා. එතකොට අපි දැනගෙන හිටියේ මේ රහස් පරීක්ෂක කියන්නේ පොලිසිය කෙනෙක් කියලා. CID එක කියන්නේ වෙනම
තැනක් කියන අදහස තමයි අපි පුංචි කාලේදී තිබුණේ. පස්සේ ඒ අනුව තමයි CID එකට යොමු වෙන්නේ. දැන් CID එකට යොමු වුණා කියන්නේ දැන් පුහුණු වීමෙන් පස්සේ කෙලින්ම ඔබ CID එකට ආවෙ නැහැ. නේ ඔබව දැම්මා යම් කිසි දෙයකට ඔබට යන්න උනා මම හිතන්නේ යුද්ධ කාලේ නිසා. ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම. ඔව්. අපි පාස් අවුට් එකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ඇමතිතුමා ආවේ. ඒ ඇවිල්ලා කිව්වා දැන් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ඔයාලව අපිට සාමාන්‍ය පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කරන්න බෑ. ඔක්කොම දායකත්වයේ දෙන්න ඕනේ යුද්ධය අවසන් කරන්න. ඒ හින්දා මේ මුළු බැච් එකම අපි යවනවා උතුරු නැගෙනහිර රාජකාරී සඳහා කියලා. එතකොට අපි අපේ කාන්තාව සියලු දෙනාම වවුනියාව ප්‍රදේශයට රාජකාරී සඳහා යොමු වෙනවා. ඒ අනුව අපි යනවා වවුනියාවට. වවුනියාවේ ගිහිල්ලා ඉතින් යුද්ධෙට තමයි එතකොට අපි ගියපු දවසෙම ඉතින් හරි කලබලකාරී. අපි දැන් මේ හිටපු ප්‍රදේශය වගේ නෙමෙයි ඒ ප්‍රදේශය. හරිම වෙනස්. ඉතින් මේ යුද්ධමය වාතාවරණය ඇත්තටම ඉතින් අපි ටීවී වලින් දැකලා තිබුණාට ලයිව් දැක්කේ එදා තමයි. ඉතින් ඔක්කොමලා නිකන් බය වෙලා වගේ පුංචි ළමයිනේ ඉන්නේ. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා අපිව ඉතින් ඉන්න තැන්වලට දැම්මා. එදා මේ අපි ගිහිල්ලා රිපෝට් කළා. ඉතින් එදා රෑ ඉතින් මේ යුද්ධේ ඇත්තටම අත්දැකීම් විඳින්න උනේ එදා පළවෙනි දවසේ. එතකොට අර වෙඩි තියාගන්න සද්ද ඇහෙනවා, ආටි ගහනවා. එතකොට ඔන්න කියනවා අර අපි එහා පැත්තේ කඳවුරට ගැහුවා කියලා. ඉතින් ඔය වගේ ප්‍රශ්න. ඉතින් හරිම බයකින් සතියක් දෙකක් යද්දි ඊට පස්සේ ඉතින් මේක සාමාන්‍ය විදිය. ඉතින් සාමාන්‍ය දේ තමයි. ඊට පස්සේ අපි ඒකට හුරු වෙනවා. හුරු වුණාන් පස්සේ සමහරු බයේ පොලිසිය දාලා යන්න වුණා. නමුත් ගොඩක් පිරිසත් මේක ශක්තිමත්ව දරාගෙන ඉන්න හුරු වුණා. ඒ කියන්නේ ඒක ඇත්තට මොරාල් එකක් කියනවා. ඒක අපිත් අපේ රට වෙනුවෙන් දෙයක් කළ යුතුයි, අපිට කළ හැකියි කියන අභිමානය අපි තුළට එනවා. ඉතින් ඒ අනුව අපි රැඳිලා හිටියා. එතකොට එහෙම ඉන්නේ නැද්ද ඉතින් දැන් CID එකටත් සේවය අවශ්‍යතාවය දැනিলা. ඊට පස්සේ එයාලා මාස 4ක් විතර යද්දි අපිව කෝල් කරනවා එන්න කියලා. ඒ අනුව තමයි CID එකට රාජකාරියට 98 අවුරුදු 23ක් වෙනවා දැන් CID එකේ 98 ඉඳන් මේ දක්වා CID එකේ විමර්ශන වලට තමයි අපේ දායකත්වය. දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් කැමති නැහැ CID එකට එන්න. හරි. දෙමව්පියනොත් හිතනවා දැන් CID කිව්ව ගමන් ඉන්නේ හතරවෙනි තට්ටුව කියන එක එනවා, බයක් එනවා. ඇත්තටම කාන්තාවන්ට රැකියාවක් කරන්න පුළුවන් ස්ථානයද CID එක? ඇත්තටම මම හිතන්නේ සුදුසුම ස්ථානයක්. ඉතාමත් හොඳ ආරක්ෂාවක් තියෙන කාන්තාවක් විදියට තමන්ගේ ගරුත්වය රැකගෙන ඉන්න පුළුවන් හොඳම ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. CID එකට කාන්තාවෝ මුලින්ම බඳවගෙන තිබුණේ ඍජු බඳවා ගැනීමක්. අපි තමයි මුලින්ම බඳවාගත්තේ. ඊට කලින් පොලිස් සේවයේ ඉන්න කාන්තාවන් තමයි බඳවාගන්න තිබුණේ. කාන්තාව විදියට මුලින්ම ට්‍රේනින් එකෙන් තෝරාගත්ත පිරිසක් විදියට අපව තමයි බඳවා ගැනීමක් කරේ. ඇත්තටම මං හිතන්නේ ඒක හොඳ ආයෝජනයක් කියලා CID කර දැන් අද දැනෙනවා ඇති. එදා ඒ කරපු දේ අද අපේ ඒ බඳවාගත්ත කාන්තාවන්ගෙන් ගොඩක් දෙනෙක් ස්ථානාධිපතිවරයන් විදියට එම ආයතනයේ කටයුතු කරනවා. එතකොට කාන්තාවෝ අපි වගේ කාන්තාවන් මේකේ ඉඳගෙන විමර්ශනය කරද්දී එයාලට විඳිත තැනක් තියෙන තැනට එන්නේ. එතකොට එයාලට යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙච්චයන් පස්සේ තමයි අපි ළඟට එන්නේ. ඒ ආවම කාන්තාවන්ට වෙන ගැටලුවක් කතා කරන්න හොඳම ඉහෙලියක් විදියට අපිට පෙනී හිටින්න පුළුවන්. එතකොට එයාලගේ ප්‍රශ්නේ සමහරක් අයගේ සංවේදී කාරණා තියෙන්නේ. මේ පිරිමි කෙනෙක්ට කියන්න කැමති නෑ ඒගොල්ලෝ. කාන්තාවකටම තමයි එයාලගේ කතාව අහන්න පුළුවන්. එයාලගේ ප්‍රශ්නෙකදී සංවේදී වෙලා එයාලට අවශ්‍ය උත්තර ලබා දෙන්න පුළුවන්. ඒ හින්දා කාන්තාවකට මම හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය ඉතාමත් හොඳයි. ඒ වගේම ඒ අපේ මහජනතාවටත් ඒකෙන් සෙතක් සැලසෙනවා කියන එක තමයි මගේ අදහස. දැන් CID එකට ඇවිල්ලා දැන් ඉන්නේ ක්‍රයිම් යුනිට් එකේ. හරි. එතකොට සයිබර් ක්‍රයිම්. දැන් සයිබර් ක්‍රයිම් කිව්වම ගොඩක් වෙලාවට දැන් අද ලංකාවේ සයිබර් ක්‍රයිම් කිව්වම මිනිස්සු බයයි. එහෙනම් මිනිස්සු දන්නවා මේක තමයි දැන් අද ලංකාවේ වැඩියෙන්ම ප්‍රවණතාවය තියෙන. ඒකට මේ සයිබර් ක්‍රයිම් වලට ගොඩක් වෙලාවට ලක් වෙන්නේ වැඩිපුර මං කියන්නේ පිරිමි පක්ෂ වෙයි ලක් වෙන්නේ නැහැ කියලා කාන්තාවනොයි දරුවනොයි. ඇත්තටම මේ සයිබර් ක්‍රයිම් එකට අපි පත් වෙන මේ දරුවන් හා කාන්තාව නොදැනුවත්කම නිසාද නැත්නම් මේක මේ නීතියක් නැහැ කියලා හිතන හින්දාද? ඔබතුමිය කිව්වා හරි. වැඩිපුරම අපිට වාර්තා වෙන දත්තානුව අපිට තියෙන්නේ කාන්තාවන්ගෙන් ලැබෙන පැමිණිලි. ගොඩාක් ඒ කියන්නේ සයිබර් හැරස්මන්ට් තමයි තියෙන්නේ. එයාලට සිදුවන හිංසන. එතකොට මේ හිංසන කරන පිරිස අතරත්
පිරිමි අයත් ඉන්නවා කාන්තාවනුත් ඉන්නවා. ওই දෙපාර්ශවයෙන්ම අපේ කාන්තාවක්ම තමයි හිරිහැරයට ලක් වෙන්නේ. එතකොට මෙයාලට ඔබතුමිය ඇහුවා වගේ මේකේ නීතියක් නැතුව නෙවෙයි. නීතියක් තියෙනවා. ලංකාවේ නීතියක් තිබුණා 2002 පෙර. ඉතාමත් හොඳින් මේ නීතිය ක්‍රියාත්මක වුණා. අපහාසයට කීර්ති යම්තේ තැනැත්තෙක් තවත් කෙනෙක්ගේ කීර්තියට හානි කරවොතින් එයාට දණ්ඩනයක් දණ්ඩ නීති සංග්‍රහය මගින්ම පනවලා තිබුණා. නමුත් ඒක 2002 සංශෝධනයක් මගින් ඒක එම පරිච්ඡේදය ඉවත් කරා. නමුත් මේකට නීති නැතුව නෙමෙයි. ඔවුන්ට පුළුවන් එවැනි හිංසනයකට ලක් වෙච්ච කාන්තාවකට පුළුවන් සිවිල් නීති යටතේ ඔවුන්ට ප්‍රතිකාර කර්ම ලබා ගන්න. එතකොට අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා ඔවුන්ට වෙච්ච හානිය වෙනුවෙන් හානි පූරණයක් වන්දියක් ලබා ගැනීමේ හැකියාව පවා අපේ නීතිය මගින් සරසලා තියෙනවා. ඉතින් නීතියක් නැතුවම නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට අපි දකින එකක් තමයි පින්තූරයක් අරගෙන දැන් අපි හිතමුකො මේ තරුණ දෙදෙනෙකු අතර සම්බන්ධතාවයක් තිබුණා. නැත්නම් එයාට කැමති වුණේ නැහැ. ඒතර මේ ගෑනු ළමයාගේ පින්තූරය අරගෙන දානවා මේ සමාජ මාධ්‍යවල මෙයාගේ නම්බරය දාලා මෙයාට කතා කරන්න මෙයා කැමති ওই දේවල් කරන්න කියලා. එහෙම දැමීමට තව කෙනෙක්ගේ අපි හිතමු තව කෙනෙක්ගේ කැමැත්ත නැත්නම් දැනුවත්කම නැතුව තව කෙනෙක්ගේ පින්තූරයක් අරගෙන දැමිය හැකිද? ඇගේ නම්බරයක් දාලා මෑව මේ ඒ කියන්නේ අපි කිව්වොත් Facebook එකේ ඇව විකුණනවා. ඒක කරන්න පුළුවන්ද ලංකාවේ? එහෙම කරන්න හැකියාවක් නැහැ. ඇත්තට මේක සදාචාර විරෝධී වරදක්. කිව්වොත් වඩාත් නිවැරදි. කෙනෙක් තමන්ගේ ඡායාරූපයක් ඇත්තටම හැබැයි අපි අපේ ඡායාරූප පළ කරද්දිත් අපි දැනුවත් වෙන්න ඕන. අපි Facebook, WhatsApp, එතකොට Instagram, එතකොට ඒ වගේ වෙබ් අඩවියකට අපි අන්තර්ජාල ඡායාරූපයක් මුදා හැරියොත් ඒක ආයේ නැවත ලබා ගැනීමේ හැකියාව බොහොම අඩුයිනේ. එතකොට ඒක ඕනම කෙනෙක්ට ලබා ගන්නත් පුළුවන්. එතකොට අපි මේ Facebook account එකක් open කරද්දිම අපි මේ policies වලට යටත්ව තමයි අපි මේ ඡායාරූප පළ කරන්නේ. එතකොට නමුත් අපි දැනගන්න ඕන අපේ ඡායාරූප පළ කරද්දි මේ Facebook ආයතනය එහෙම ලබා දීලා තියෙන security features අපි හරියාකාරව අනුගමනය කරනවා නම් මේ තත්ත්වයට ඇත්තටම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි ඒක අපේ friends only දාන්න පුළුවන්. දැන් public කරොත් තමයි අපි නොදන්න පිරිසක් හරහා මේ ඡායාරූප ප්‍රචාරය වෙන්නේ. ඒ හින්දා ඒක friends only දාගන්න පුළුවන්. සමහරක් photos තිබ පුළුවන්. අපිට ඒ කාලය අවසන් වුණාම only me දාලා ආපහු සංගව ගන්න. ඒ වගේ ෆීචර්ස් තියෙනවා. ගොඩක් අය මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා දන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්නවලට ගොදුරු වෙන්නේ. ඊට අමතරව අපි නොදන්නා මිතුරු පිරිසක් අපේ ගිණුම් වලට එකතු කරගන්නවා. ඉතින් ඒ වගේ නොදන්නා පිරිසක් මේ අපේ ගිණුමට එකතු කරගත්තේ ඒ ඡායාරූපේ එහෙම නැත්නම් ඒ ප්‍රොෆයිල් එක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ඇත්තටම ඒ කාන්තාව දන්නේ නැහැ. අන්න ඒ තුලින් තමයි මේ ගොඩාක් ගොදුරු වලට අපේ කාන්තාවපත් වෙන්නේ. ඉතින් හොඳට කල්පනා කරලා අපි මේ ඇත්තටම අපි මේ එක මේ යාළුවෙක් විදියට ඇතුළත් කරගන්න සුදුසු අයෙක්ද මේ ඇතුළත් කරගන්නේ. මේ අය ඇතුළත් වුණාම අපේ ගිණුමේ තියෙන සියලු දොරතුරු ඔවුන්ට නිරාවරණය වෙලා තියෙන බව අපි දන්නවනම් අපි දාන්නේ අපිට අත්‍යවශ්‍ය දේවල් විතරයි අපේ ගිණුමක් තුල. ඉතින් මෙහෙම දැම්මයි කියලා අපේ ෆොටෝ එකක් අරන් අනිත් පාර්ශවයකට බෑ තවත් කෙනෙක්ට නිඳා අපහාස වෙන ආකාරයට හැසිරෙන්න. ඒක ඇත්තටම වරදක්. වරදක් විදිහට සිවිල් නීති යටතේ ඒ අත්‍යතේ දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. නීතිඥයෙක් මාර්ගෙන් Tamanට නීති ඉදිරියට යන්න පුළුවන්. එතකොට ගිහිලා ඒ අපහාසය සිද්ධ කරපු පුද්ගලයාට දඬුවම් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Tamanට වෙච්ච හානිය පිළිබඳ වන්දියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙවැනි ගිණුම් දැක්කොත්, ඒ කියන්නේ Tamanගේ නමින් වෙනත් ව්‍යාජ Facebook ගිණුමක් හදලා තිබ්බොත් තමන්ගේ ඡායාරූපය යොදලා, එහෙම නැත්නම් තමන්ගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ කරලා අනවශ්‍ය වචන දාලා දුරකථන අංක දාලා හිරිහැරයකටපත් කරනවා. ඒ අවස්ථාවේදීම අපිට දැනුම් දුන්නොත් අපි ඒව ඉවත් කිරීම සිද්ධ කරලා දෙනවා. ඒකට අපි යාන්ත්‍රණයක් හදලා තින්නේ වෙන මාංශයක් පවා පිටවලා තියෙනවා. ඉතින් ඒ තුලින් අපිට ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය අපි මෙතන ෆැමිලි කරුවන්ට විඳිති තැනැත්තියන්ට ලබා දීමට පසුබට වෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙනවා චිත්‍රපටියක් හරි රූපගත කරලා ඒක මේ පොදු ජනයාට බලන්න දෙනවා නම් ස්ක්‍රීනින් එකක්. දැන් Facebook එකේ දැන් ওই නීති රීති අදාළ වෙන්නේ නැද්ද රටට? මොකද Facebook එකේ දානවා අර චූටි දුව මේවා කියලා පාසල් දරුවන්ගේ හිත අනවශ්‍ය පින්තූරු දානවා. දැන් චිත්‍රපටියක්වත් අපි කියමුකෝ ටෙලි ඩ්‍රාමා එකක්වත් අපිට නාට්‍යයක්වත් ලංකාවේ පෙන්වන්න බෑ නීති රාමුවකට එනවා. මේ සමාජ මාධ්‍ය වලට මේ නීති රාමුව එන්නේ නැද්ද?
මේකයි සමාජ මාධ්‍ය ජාලය කියන්නේ අපිට ලංකාවට විතරක් පොදු වෙච්ච දෙයක් නෙවෙයි. මේක අන්තර්ජාතිකව සියලුම අන්තර්ජාලයේ ඉන්න සියලුම රටවල පුද්ගලයන් පාවිච්චි කරන මාධ්‍යයක්. එතකොට අපේ ලංකාවේ තියෙන නීති රීති අපේ අයට වළංගු වෙනවා. නමුත් අපේ රටේ වෙන වරදක් සමහරක් අවස්ථාවලදී ඒ රටවල වරදක් නොවෙන්න පුළුවන්. එතකොට ඒම ආයතනවලට බෑ මේක මේකයි පෙන්වන්න පුළුවන් නැත්තේ කියන එක තීරණය කරන්න. එතකොට ඒක අපේ රට තුලින් තමයි අපි නිර්මාණය කරගත යුත්තේ. ඇත්තටම කාන්තාවකගේ නිර්වචන ඡායාරූප ප්‍රචාරය කරන්න බෑ. ඒක 1883 තියෙන අසභ්‍ය ප්‍රකාශන පනත යටතේම මේ වරදක් වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් නීති තියෙනවා නැතුව නෙවෙයි. ඒ නීතිය නොදැනී සමහරක් අය යොමු නොවෙනවා නම් ඒකේ තමයි අපි දැන් මේ මම හිතන්නේ ඔබතුමිය මේ සාකච්ඡාව තුළින් කරන්න අදහස් කරන්නේ මේ අපේ කාන්තාවෝ අපේ ජනතාව දැනුවත් කරන එක. ඉතින් එයාලට නීතිය තියෙනවා. එයාලා අපි ළඟට ආවොතින් ඒ වගේ හිරිහැරයක් වෙලා ඒක සිද්ධ කරපු පුද්ගලයන්ට දඬුවම් ලබා දීමට අපි පසුබට වෙන්නේ නැහැ. දැන් මම ගොඩක් වෙලාට අහලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් Facebook account එකක් තියෙනවනේ එයා පෞද්ගලික කෙනෙක් නම් එයාගේ මේක දැම්මොත් විතරයි නීතිය ක්‍රියා කරන්න පුළුවන්. දැන් පබ්ලික් ෆිගර් එකක් නම් එයා නළු නිලියක් නා නැත්නම් එයා ජනමාදේ එයාලගේව දැම්මට එයා ඔය ඇවිල්ලා පොදු කෙනෙක් ඒකෙ හින්දා ඔයාගේ ඡායාරූප පිටක මෙදාලා ඕන දේ ලියන්න පුළුවන් කියලා. එහෙම තියනවද නීති? එහෙම වෙනස්කමක් නැහැ. එහෙම මේ පුද්ගලයෝ වෙන්වෙන් කරලා හඳුනා ගැනීමක් නැහැ. නමුත් සිවිල් නීතියට ගියාම අපි දැන් අපහාසයක් යටතේ ඔය සම්බන්ධයෙන් අපි කියවනේ නඩුවක් යන්න පුළුවන් කියලා. ඒ අය තැනැත්තට තමන්ට තියෙන අයිතිවාසිකම වැඩි, තමන්ගේ ප්‍රසිද්ධියකින්ද වෙලා තියෙන හානිය වැඩි, ලැබෙන වන්දිය වැඩි. අන්න ඒ වගේ අධිකරණවලින් ඔවුන්ට මං හිතන්නේ විශාල සහනයක්. සාමාන්‍යයෙන් අප්‍රසිද්ධ කෙනෙක්ට වඩා ප්‍රසිද්ධ කෙනෙක්ගේ චරිතය ලැබෙන වන්දිය ඒක ඒ විනිසුරුතුමා තමයි තීරණය කරන්නේ. ඒක එයාලට ලබා දෙන සහනය කුමක්ද? ඒක අධිකරණයේ මත තමයි තීරණය වෙන්නේ. මම මෙහෙම දැන් ලංකාවේ ගොඩක් වෙබ්සයිට් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් කරන්නේ පිට රටක ඉන්න කවුරු හරි. දැන් කියනවා ඔබේ ඡායාරූප තියෙනවා. මම මේ කියන්නේ මේ දැන් ඇවිත් වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව. ඡායාරූප තියෙනවා අපි මේ වෙබ්සයිට් එකට දානවා මෙච්චර මුදල් ප්‍රමාණයක් ලබා දුන්නේ නැත්තම් කියලා. එතකොට කවුරු හරි ඒ කියන්නේ කාගේ හරි පෞද්ගලිකත්වයක් උඩ මුදල් ලබා ගැනීමක් සිදු වෙනවා. මේ වගේවා CID එකට එනවද මේ? ඔව්. ඇත්තටම ගොඩක් වෙන වාර්තා වෙනවා අපිට. ඒකට කියන්නේ බලෙන් ලබාගෙන එක්ස්ට්‍රෝෂන්. සෙක්ස්ට්‍රෝෂන් කිව්වොත් ඇත්තටම නිවැරදි. ඉතින් ඒ වගේ සිද්ධියක් වුණොත් ඕනම කෙනෙක්ට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒකට නීතිය තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ ඒක වරදක්. එක වරදක්. ඒතර CID එකේ සයිබර් ක්‍රයිම් එකේ මොන වගේ දේවල්ද හැන්ඩල් කරන්නේ දැන්? සයිබර් ක්‍රයිම් කොම ගොඩක් අය හිතන්නේ දැන් ගොඩක් අය කියනවා වැඩක් නැහැ ඔකට ගිහිල්ලා දාලා ඔක අඳුනගෙන ඉන්න ඕන අපිට ගියොත් ඕක අපිට පිට වෙන්න බෑ. ඇත්තටම මොන වගේ ක්‍රමවේදයක්ද ඕක ඇතුළේදී සිද්ධ වෙන්නේ? ඇත්තටම මේ පැමිණිල්ලක් අපිට ඕනම කෙනෙක්ට පුළුවන් පැමිණිල්ලක් අපි CID එකට ඇවිල්ලා පැමිණිලි කරන්න පුළුවන් බාර දෙන්න පුළුවන්. ඒකට විද්‍යුත් තැපැල් ඔස්සේ ඔවුන්ට එන්න අවශ්‍ය නැහැ. විද්‍යුත් තැපැල් ඔස්සේ අපිට යොමු කිරීමේ හැකියාව තියෙනවා. දුරකථනය ඔස්සේ අපි දුරකථන අංක විවෘත කරලා තියෙනවා ඔවුන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් තොරතුරු ඔවුන්ට ගන්න පුළුවන් සහන මොනවද කියලා අපි සමග සම්බන්ධ වෙලා අහන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි එයාලට පැමිණිලි සම්බන්ධයෙන් දැනුවත් වෙන්නේ. ඊට පස්සේ පැමිණිල්ලක් ආවෙන් පස්සේ අපි එයාලව කැඳවලා එයාලගේ ප්‍රශ්න කතා කරලා සමහරක් දුර බැහැර ප්‍රදේශයක නම් අපි එයාලට ටෙලිෆෝන් කරලා පවා විස්තර අහනවා. අහලා එයාලට දෙන්න පුළුවන් උපදෙසක් තියෙනවා නම් දෙනවා. එහෙම නැත්නම් කැඳවලා විමර්ශනය කරන්න අවශ්‍ය නම් එයාලට එන්න කියලා දැනුම් දීමක් කරනවා. ඒ වගේ යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට දැන් මම මෙහෙම අහන්නකෝ දැන් ගොඩක් වෙලාවට නොදැනුව ගම්වල ඉන්න ගොඩාක් අය නොදැනුවත්කම හින්දා පින්තූරු දීලා ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ ඔවුන් අර කියන්නේ ජීවිතේ විනාශ කර ගැනීමට පවා යනවා. අපි කොත් දිවිනහගන තත්වයට මම හිතන ඔබතුමිය දන්නවා ගොඩක් ඒ වගේ ඇවිල්ලා තියෙනවා. දැන් මේ තත්වෙන් කොහොමද ඒගොල්ලන් දැන් මේ වගේ දෙයකට ඇයි ඔච්චර බය පොලිසියකට යන්න? මොකද මම දන්නවා පෞද්ගලිකව පොලිසියට ගියාම සාමාන්‍ය පොලිස් ස්ථානයකට කියනවා ඔයාගෙන වැරද්ද ඇයි ඔය ෆොටෝ එක දුන්නේ? ඇයි ඔක වීඩියෝ කරන්න දුන්නේ කියලා. දැන් අපි කාට හරි ආදරය කරද්දී අපි හිතනවා මෙයා තමයි මුළු ලෝකෙම කියලා. දැන් ඔකනේ ගෑනු ළමයි වැඩියෙන්ම හිතන්නේ. ඇත්තටම මේ පොලිස් ස්ථානයකට යන්න නැතුව කෙලින්ම CID එකට එන්න පුළුවන්ද? එයාගේ පෞද්ගලිකත්වය රැකේද? කොහොමද
ඇත්තටම ඔව් පුළුවන්. CID එකට දැන් අලුතෙන් ඩිවිෂන් එකකුත් ඕපන් කරලා තියෙනවා පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂය කියලා. ඒකට දැන් තවත් පුළුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සිද්ධි වලටම වෙනම ඩිවිෂන් එකක් ඕපන් වෙලා තිනවා. ඊට අමතරව CID එකේ මේ ඩිවිෂන් එකේ ඒ විදිහටම සයිබර් කමියුනිටි එකක් තියෙනවා. ඊට අමතරව දැන් තවත් පුළුල් වෙලා තිනවා. එතකොට දිවයිනේ කොට්ටාෂවල අපි දැනට අපි නුවර මහනුවර එතකොට මාතර CID එකේ යුනිට්ස් ඕපන් කරලා තියෙනවා. එතකොට කුරුණෑගල තව එකක් විවෘත වීමට නියමද පළාත් 9ටම අපි ඒගොල්ලන්ගේ ගාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශ ගෙනියන්න කටයුතු කරලා තියෙනවා. නමුත් මේක බිය විය යුතු කාර්යයක් නෙමෙයි. ගොඩාක් අය මම දකින්නේ ලැජ්ජාව නිසා මේක කාටවත් නොකිය ඉන්නවා. සමහරක් වෙලාවට තමන්ගේ දෙමව්පියන්ට කියන්න බැරි ප්‍රශ්න විදියට මේවා තියෙනවා. සමහරක් වෙලාවට තමන්ගේ සැමියාට කියන්න බෑ. එයා එක්කෝ වෙනත් මොකක් හරි නොදැනුවත රැවටිලා වෙනත් පුද්ගලයකට රැවටිලා ඒක එයාගේ කතා බහට රැවටිලා මෙයා ඡායාරූප දෙනවා. විශ්වාසය වැඩි කරගන්න තමයි සමහරක් වෙලාවට මේ ඡායාරූප ඉල්ලන්නේ. ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද? ඒකද නොදී ඉන්නේ කියපුවම අපේ කාන්තාව දෙපාරක් හිතන්නේ මේ විශ්වාසය තහවුරු කරන්න මොකද්ද කරන්නේ? ටක් ගාලා අරයා කියපු කතාවට එකඟ වෙලා තමන්ගේ ඡායාරූප යවනවා. මුලින් අඩ නිරුවත් යවනවා. පස්සේ සම්පූර්ණ අතිශය සංවේදී නිරුව ඡායාරූප පවා මුන් යවනවා. ඒ යවුවෙන් පස්සේ තමයි ওই තත්ත්වයට පත් වෙන්නේ. ඇත්තටම දැන් අපි යවන්න කලිනුත් දෙපාරක් හිතුවොත් හොඳයි මම හිතන්නේ. මොකද සමහරක් වෙලාවට අපිට එන පැමිණි ගරු කරන පුද්ගලෙක් තමට ආදරය කරන පුද්ගලෙක් තමගේ ඡායාරූප ඉල්ලන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒකයි. ඒක අපි හිතන්න ඕනේ. සමහරක් වෙලාවට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මේ ඉතින් වයිෆ්ගේ නිරුවත් වීඩියෝස් අරගෙන හස්බන්ඩ්. නමුත් ඉතින් මේ විවාහය අතර මගදී දෙදරල ගියායින් පස්සේ හස්බන්ඩ් මේවා අප්ලෝඩ් කරනවා අන්තර්ජාලේ. ඉතින් දැන් අපි අතර තියෙන හොඳ බැඳීමක් තියෙනවා නම් මේ වගේ ඡායාරූප මේ වගේ වීඩියෝ අරගෙන ළඟ තබා ගැනීම ඇත්තටම අවශ්‍ය නැහැ කියන තැන තමයි මම ඉන්නේ. එහෙම ගත්තනම් එතන තියෙන්න ඕනේ ඉතාමත් තද විශ්වාසයක්. ඒ විශ්වාසයේ පළදුනොත් මේ දේවල් වෙන්න පුළුවන් කියන බිය තිබුණා නම් මේ තත්ත්වයට ඇත්තටම අපි පත් වෙන්නේ නැහැ. ඇත්තටම මේක හිතාමතා යොමු වීමක් නෙමෙයි. නොදැනුවත්මම රැවටීමක් වගේ හිතට ඒ වෙලාවේ එන අදහස අනුව තමයි මේගොල්ලෝ මේක කරන්නේ. මේකෙන් මෙහෙම දෙයක් බලපාවි ඉදිරියට කියලා හිතන්නේ නැහැ. නමුත් මේ වගේ දේවල් ඒ කියන්නේ විශ්වාසය මුලින් තිබුණත් විශ්වාසය කඩ වූ තැන වෛරයකට පත්වීම තුළ තමයි මේ දේවල් පිළිගැනීමකට ලක් වෙලා මේ කාන්තාවන් ඉතාමත් අසරණ භාවයට අපහසුතාවයට පත් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි සමහරු මේ දේ හිතාමතා කිරීමේ චේතනාවෙන්ම තමයි මේක කුළුපග වෙලා මේ මිත්‍රකම ඇති කරගන්නේ. ඊට පස්සේ මේ මේවා ටික තියාගෙන මේ යාළගේ ওই අතිශය සංවේදී දර්ශන ඡායාරූප තියාගෙන මේ බලෙන් ලබාගෙන බ්ලැක්මේල් කරන්න අදහස. ගොඩක්ම දේවල් වෙන්නේ අන්න ඒ වගේ මේ චේතනාන්විතව සිද්ධ වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඉක්මන් මුදල් හොයන්නත් මේක යොමු වෙලා තියෙනවා ලංකාවේ. මම මෙහෙම හෙවොත් ඇත්තටම මේ වගේ කේස් එකක් ඇවිල්ලා නඩු තියලා දිනපු ඒවා තියෙනවද ලංකාවේ? ඔව් ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි විඳිත තැනැත්තියට වන්දි පවා පිරිනැමුවා අධිකරණය මගින්. මොකද ගොඩක් අය හිතන්නේ CID ට ගියා දැන් හරි දැන් ඉවරයි කියලානේ. මේ වගේ දේවල් වලින් නීතිය ක්‍රියා කරලා ඒ කෙනාට සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා. ඔව් එහෙම තියෙනවා. ඒකේ මම මෙහෙම අන්තිමට මහන්නම් ඔබ කැමති නම් මට මේක ප්‍රශ්නෙට උත්තරය දෙන්න. ඇත්තටම CID එකට ඇවිල්ලා ඔයගේ දෙයක් යොමු කරන්නද කාව හරි අඳුරගෙන ඉන්න ඕනද නැත්නම් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් ඇත්තටම අසරණම වෙලා ආවපුවම ඇයට හෝ ඔහුට උදව් කරනවද? මම මේක අහන්නේ දැන් මේක තියෙනවනේ පොලිසිය කවුරු හරි දැනගන්න ඕන අපි යමක් උදව්වක් ඉල්ලන්න කියලා. ඇත්තෙන්ම නැහැ. කිසිම කෙනෙක් අඳුරගෙන ඉන්න අවශ්‍ය නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු වෙන, ඒ වගේම ඕනම පොලිස් ස්ථානයකට යොමු වෙන, තමන්ට වරදක් වුණොත්, තමන්ට යම් හිරිහැරයක් වෙලා තියෙනවනම්, තමන්ට පුළුවන් ළගමැති පොලිස් ස්ථානයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු වෙන්න පුළුවන්. ළමා හා කාන්තා කාර්යාංශයට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අලුතින් ස්ථාපිත කරලා තියෙන පරිගණක අපරාධ කොට්ටාෂය වෙත යොමු වෙන්න පුළුවන්. පොලිස් ස්ථානවලත් ළමා හා කාන්තා කාර්යාංශ තියෙනවා. ඒවා පොලිස් ස්ථානයෙන් වෙනම ස්ථානවල ස්ථාපිත කරලා තින්නේ. මොකද කාන්තාවන්ට දරුවන්ට බයක් නැතුව ඒ ස්ථානවලට ගිහිලා තමන්ගේ කතාව කියන්න දැන් මේ පැමිණිලි බාර ගන්නත් ඒ කාන්තා නිලධාරින්නියන්ම වැඩි වශයෙන් යොදවලා තිනවා. මොකද ඒ තමන්ට තමන්ගේ කතාව
බය නැතුව හෙලි කරන්න පුළුවන් ස්ථානයක් විදිහට. ඉතින් මේ වගේ කිසිම කෙනෙක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. සමහරු මේක ඉතාමත් හොඳින් කරගන්න ඕනේ කියලා මම දන්න කෙනෙක් හිටියොත් හොඳයි කියලා කෝල් කරන අවස්ථාවන් තියෙනවා. නමුත් එහෙම අවශ්‍ය එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි හැමෝටම එක හා සමානව සැලකනවා. ඒ තමන්ගේ ගැටලුව තියෙනවා. ඒ ගැටලුව විසඳලා දෙන්න අපි සූදානම්. ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, දුරකථනයෙන් පුළුවන්, විද්‍යුත් ඇපැල ඔස්සේ පුළුවන්. එකයි එකයි 23 26 979. එතකොට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොදු දුරකථන අංකය 01 12 320 141 141 ඉඳලා 44 වෙනකන් ලයින්ස් තියෙනවා. එතකොට පැමිණිල්ලක් යොමු කරනවා නම් විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන්න පුළුවන් dir.cid@police.lk. එතකොට ඊට අමතරව ඔබට අවශ්‍ය වන්නේ ඔබට තියෙන ඔබගේ නමින් හදලා තියෙන ව්‍යාජ Facebook ගිණුමක් ඉවත් කරගන්න, එහෙම නැත්නම් ඉම තමන්ගේ හැක් වෙච්ච ගිණුමක් නැවත ලබා ගැනීමක් කරන්නට නම් ඔබට පුළුවන් cybercrime@cid.police.gov.lk. ඒ විද්‍යුත් තැපැල් අපිට පැමිණිලක් යොමු කරොත් අපිට පුළුවන් ඔබගේ ගැටලු ඔබට අවශ්‍ය ආකාරයට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා ලිපියක් මගින් බාර දෙන්න. එහෙම නැත්නම් තැපෑල ඔස්සේ පැමිණිලියුම කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට තැපෑල ඔස්සේ වෙනවා නම් ඔබේ වන්න ඕනේ අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 534 කොළඹ 1. චාන්දිම මට හරිම ආඩම්බරයි. මොකද ගොඩක් වෙලාවට අපි හිතන්නේ කාන්තාවන් ඒ තැන හිටියට එතන යා නිකන් අර කියන ලිපි ගෝනු හැන්ඩල් කරනවා කියලා. නමුත් ඔබ ඇවිල්ලා රටේ තියෙන අවශ්‍යම ප්‍රශ්නයකට විසඳුම් හොයනවා. කාන්තාවන් විතර නෙමෙයි, මොකද කාන්තාවක් එතන හිටපුවම අය ගොඩක් වෙලාවට බලන්නේ හැමෝකිරීම මනුෂ්‍යත්වේ. ඉතින් ඒ වගේ කෙනෙක් ලංකාවේ පොලිසියන පළවෙනි කාන්තා නීතිඥ CID එකේ අද තියෙන ප්‍රවණතාවය තමයි මේ සයිබර් කියන ප්‍රශ්නේ. මොකද අපේ ගොඩක් දරුවෝ, පිරිමි දරුවෝ අද සයිබර් ක්‍රයිම් අස්සේ ගොඩක් දුක් විඳිනවා, මානසික ගැටලු විඳිනවා. මම හිතනවා මේ වැඩසටහන ඔබ ආපු එක නම් ලොකුම අපේ භාගියක්, ඔබ ගෙන්න ගන්න පුළුවන් වෙච්ච එක. ඉතින් ඇය කිව්වා වගේම අපි මොහොතක් හිතමු, අර අපි අකවුන්ට් එකකට අපි පින්තූරයක් දාද්දි මේක මේ පින්තූරේ කොයි වගේකද, අපි ආසය අපි ලස්සනට පේනවා. නමුත් පිට ඉන්න අය බලන්නේ අපේ ලස්සනෙන් ඒකලන්ට මුදල් හොයන්න පුළුවන්ද. අපි තේරුම් ගන්න ඕන ගොඩක් වෙලාවට මානසික රෝගීනුත් ඉන්නවා. ඒකින්ද අපි ප්‍රවේශම් වීම ගොඩක් වටිනවා. හැබැයි අපිට වරදක් වුණාම ඒක හැංගෙන්න යන්න එපා. ඒ වෙනුවෙන් කතා කරන්න, ඒ වෙනුවෙන් උදව් ගන්න. අය කිව්වා ඔබට උදව් කරන්න අපි ලෑස්ති, ඔබ දීතියක් තියනවා කියලා. එහෙනම් මේක තමයි හොඳම අවස්ථාව. ඔබට අසාධාරණයක්, ඔබ බිය වෙලා ඉන්නවනම් කතා කරන්න. CID එකට යන්න නැත යන්නත් බය නම් ලිපියකින් යොමු කරලා බලන්න ඔබට ඔබ රැකෙන්න පුළුවන්ද කියලා. ජීවිතය විනාශ කර ගැනීම නෙමේ හැම එකටම විසඳුම. චන්දිමා බොහොමත්ම ස්තුතියි ප්ලේන්ටි විත් සුලෝ එකට ආවට. මම ඔබට ප්‍රාර්ථනා කරන ඔබට ওই තියෙන දක්ෂතාවෙන් රටට තව සේවයක් ගොඩාක් සේවය කරන්න, ඒ වගේම කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් මහඟු සේවයක් ඉෂ්ට කරයි කියලා බොහොමත්ම ස්තුතියි.